මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන් රට තුළට සංචාරය කිරීමට ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා මෙතෙක් සිදු කළේ ගුවන්තොටුපලේ සිට කිලෝමීටර 2ක් පමණ දුරින් පිහිටි ඇවරියවත්ත බස් නැවතුම්පල කරා ගමන් කිරීමයි. මෙය දුෂ්කර කාර්යයක් වූ බැවින් නව බස්වත සේවාවක් අද ආරම්භ කෙරුණා. විශාල ප්‍රමාණයේ බස්වත 10ක් මේ සඳහා යොදවා තිබෙනවා. එක් ගමන් වාරයක් සඳහා මගීකුකෙන් රුපියල් 3000ක් අය කරන බවයි බස්වත සේවාව ආරම්භ කළ අවස්ථාවේදී ප්‍රකාශ කෙරුණේ. මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග මතැන්ශි ලේකම් රංජිත් රුබසිංහ මහතා ඇතුළු පිරිසක් එක් වුණා. ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම ගුවන් මගින් කරන ගමනාන්තය දක්වා ඉතා වැදගත් සේවාවක් සපයනවා. ඔවුන්ව තෘප්තිමත් මගින් බවට පත් කරනවා. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විදියට අපේ වගකීමක් තමයි එතනින්දලා ඉතුරු කොටසට ඒ සේවාව, ඒ ගුණාත්මක සේවාව ඒ විදියටම සපයන එක. ඉතින් මං හිතන්නේ අද අපි පටන් ගන්නේ ඒ වගකීම ඉෂ්ට කරන කාර්යයක්. නගරාන්තර සුඛෝපභෝගී බස් සේවාව අපි වෙන කිසිම ස්ථානයක නොනවත්වා ගුවන්තොටුපළ සිට කොටුව දුම්රිය ස්ථානයටත්, ඒ වගේම කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා ක්‍රියාත්මකයි. එතනින්දලා මං හිතන්නේ මේ කාලසටහනට සමගාමීව දුම්රිය හා බස් කාලසටහන ක්‍රියාත්මක වෙනවා රටේ අනිකුත් සියලුම ප්‍රධාන නගර කරා, ඒ වගේම සංචාරක ගමනාන්ත කරා. මේ අතර දිවයිනට පැමිණෙන විදෙස් සංචාරකින්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයන් 12,71,430 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ. ඉන් වැඩිම සංඛ්‍යාවන 237,649 ඉන්දිය ජාතිකින් වෙනවා. රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය සහ ප්‍රංශය ආදී රටවලින්ද සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.